ගනුදෙනුව සම්බන්ධයෙන් අපි ගිය අවුරුද්දේ ඉතා පැහැදිලිවම අනාවරණය කළා. ඒ තමයි ලංකාවට අක්ෂිකාජ ගෙන්වීමේදී සමාගම් කීපයක් ප්‍රසම්පාදනයට ඉල්ලුම් කරලා තිබෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම්වරයා ඒ අක්ෂිකාජ ගනුදෙනුවට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් විදියට ඒ වෙච්ච වැරදි අඩුපාඩු නිවැරදි කරන්න අද දක්වාමත් සෞඛ්‍ය අමාත්‍යාංශ අසමත් වෙලා තිබෙනවා. ඒතර ඉතාමත්ම පැහැදිලිව ඖෂධ නියාමන අධිකාරිය කොහොමද අක්ෂිකාච මිලදී ගැනීමක් වෙන්න ඕන ඒක ප්‍රසම්පාදන යාන්ත්‍රණය වෙන්න ඕන කොහොමද තාක්ෂණික ඇගියුම් කමිටු වල ක්‍රියාකාරීත්වය කොහොමද ඒ වයිදී සාම්පල බාර දෙන්න ඕන කොහොමද කියලා ඉතා පැහැදිලිවම නිර්ණායක ඉදිරිපත් කළ තිබෙනවා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞගී කාලේ කළේ මොකද්ද? තම තමන්ට හිතවත් සමාගම් සැපියුම් කරුවන් කොන්ත්‍රාත්කරුවන්ට අවශ්‍ය විදිහට මේ වගන්ති කොන්දේසි වෙනස් කිරීම නිසා විශාල අවුල් ජාලයක් නිර්මාණය වෙනවා. අපි ඒ නිසා තමයි කියන්නේ අක්ෂිකාච සම්බන්ධ ප්‍රශ්නය දැන් අවුරුදු එකමාරක් ගිහිල්ලත් අවසන් කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශ අසමත් වෙලා තිබෙනවා. දැන් වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා වගකීම තමයි මේ අක්ෂිකාච සම්බන්ධ ප්‍රසම්පාදනය ගැන වහා පසු විපරමක් කරලා ඒක දෝෂ තිබෙනවා නම් තාක්ෂණික දෝෂ තිබෙනවා නම් ඒ ඉදිරිපත් වෙලා තියෙන සැපියුම් කරුවන් නීත්‍යානුකූල නොවන විදියට අක්ෂිකාච මිලදීගෙන තිබෙනවා නම් සැපියුම් කළ තිරන් ඒව අවලංගු කරලා නැවත මේ ප්‍රශ්නය විසඳන්න ඕන. ඒ නිසා විවිධ සමාගම් හා විවිධ නිලධාරීන් අතර තියෙන පෞද්ගලික ගනුදෙනු හේතුවෙන් මේ රටේ අහිංසක මිනිසුන්ට අද වෙනකොට එකදු අක්ෂිකාචයක්වත් අපේ රටේ සැපියුම් පද්ධතිය නැති බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් අක්ෂිකාච ගනුදෙනුව වෙන්න පුළුවන් මේ විදියට ඉමුනෝග්ලොබියුලින් පිළිකානාශිත ගනිපු රෝගීන්ට වෙච්ච අසාධාරණකම් වෙන්න පුළුවන්. ප්‍රෙග්නිසිලෝන් නිසා අසරණ වෙච්ච රෝගීන් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න විසඳන්න තමයි මේ රටේ මිනිස්සු බදු මුදල් ගෙවන ජනතාව අමාත්‍යවරයෙක් ලේකම්වරයෙක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරලා තියෙන්නේ. ඉතින් ඔවුන් තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරනවා නම් මේ ප්‍රශ්න ජනමාධ්‍ය දක්වා පැමිණෙන එක අනිවාර්යම පාලනය කරන්න පුළුවන්. එනිසා අපි කියන්නේ අක්ෂිකාච ප්‍රසම්පාදනයේ සම්බන්ධව වහාම විමර්ශන කණ්ඩායමක් පත් කරලා ඒකේ දෝෂ තිබෙනවා නම් ඒ දෝෂ සහිත සමාගම් ඉවත් කළා රටේ මිනිසුන්ට ප්‍රමිතිගත අක්ෂිකාච දෙන්න වර්තමාන සෞඛ්‍ය ලේකම් අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕන. අනිවාර්ය අපි කියවි සෞඛ්‍ය සාමාන්‍යයෙන් අපේ රට ලැබෙන හැම ඖෂධයක්ම ඒ සැපියුම ලබා දෙන මුල් අවස්ථාවේදී ප්‍රමිතිය පරීක්ෂා කරන්න ඕන. නැවෙන් ලංකාවට ගෙනාවට පස්සේ ප්‍රමිතිය පරීක්ෂා කරන්න ඕන. ඒ වගේම තමයි ඒක බෙදා හැරීමෙන් පස්සේ අහඹු සාම්පල පරීක්ෂා කළ යුතුයි. දැන් අපි මං කිව්වේ එකයි මුලදීත් ඖෂධ නියාමන අධිකාරියේ තියෙන මේ ඖෂධවල සාම්පල පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය පෞගිය කාලේ අත්නොමතික විදියට වෙනස් කිරීමේ ප්‍රතිඵල තමයි මේ ප්‍රසම්පාදන අවුල් නිර්මාණය වෙන්නේ. ඒතොර ඔබ දාන අක්ෂිකාචය ගැන වගකීමක් වගවීමක් සෞඛ්‍ය අමාත්‍යාංශ නැත්නම් අර මේ දෙපැත්තේ හිටපු රෝගීන් වගේ අක්ෂියාබාධ ලක්වීම මං හිතන්නේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපි කියන්නේ වහාම ඒ සම්බන්ධව හැකීක්මනින් තාක්ෂණික කමිටුවක් පත් කරලා ප්‍රසම්පාදන අඩුපාඩු හොයලා ප්‍රසම්පාදනයේ දෝෂ තිබෙනවා නම් එම සමාගම් ඉවත් කරලා දෝෂ නොමැති සමාගම් ලබා දෙන්න දැන් කටයුතු කරන්න ඕන. දැන් ඉතින් අවුරුදු එකමාරක් තිස්සේ මේ ප්‍රශ්නය විසඳන්න බැරි ඇයි කියන එක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රටට පැහැදිලි කරන්න ඕන. දැන් ප්‍රමිතියෙන් තොරද ඒක ප්‍රමිතිගතද කියන එක පරීක්ෂා කිරීම ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවෙන් අනිවාර්යයෙන්ම කළ යුතුයි. දැන් ප්‍රමිතියෙන් තොර අක්ෂිකාච ලංකාවට ආව නම් ප්‍රසම්පාදනයේදී තාක්ෂණික ඇගියුම් කමිටුවේදී එම අක්ෂිකාච ලංකාවට ආනයනය කරන්න අවසර දීපු සෑම නිලධාරියෙක්ම අනිවාර්යයෙන්ම නීතිය හමුවට පත් කරන්න ඕන. එහෙම කරන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් සහතිකයක් නිකුත් කරන්න මේ අක්ෂිකාච ප්‍රමිතියෙන් තොරයි කියලා අන්නේ ලියුම දෙන්න අපි යන්නම් අධිකරණයට.